Awadanam sambandhayen aandu wagema ishta karala thiyenawada kiyana gatalawa
අපිට තියෙනවා ආණ්ඩුව හෙලිකොප්ටරනෝ හැබැයි අපි ගැටුව විසඳන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. මේ වසර දෙකක් ගත වෙලත් අමාත්‍යවරයා විශ්වවිද්‍යාල වෘත්ති සමිතියෙන් මේ වෙනකන් සාකච්ඡාවක් දීලා නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද විශ්වවිද්‍යාල පද්ධතිය අඩාල වෙලා තියෙන්නේ. ඒ නිසා අද විශ්වවිද්‍යාල පද්ධතිය අඩාල වීමේ සම්පූර්ණ වගකීම අමාත්‍යවරයා බාර ගන්න ඕනේ. ඒකෙදි ශිෂ්‍යින්ගේ අධ්‍යාපනයට ඒ වගේම විශ්වවිද්‍යාලයේ කරන අනිත් පරිශන කටයුතු වලට සිද්ධ වෙන හානිය පිළිබඳව අමාත්‍යවරයා ඒ වගේම වැටුප්පා සේවක සංඝ කමිසම් සභාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වගකීම යුතුයි. අපි දන්න තරමට මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මේ ගැටලුවට අදාළ කරන අවශ්‍ය මැදිහත් වීම කරලා තියෙනවා. ඒ තියෙද්දිත් වැටුප්පා සේවක සංඝ කමිසම් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මේක මගහැරලා තියෙනවා, කරහැරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් තමයි අද මේ විශ්වවිද්‍යාල අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලධාරීන්ට කියනවා, අමාත්‍යවරයාට කියනවා, ආණ්ඩුවට කියනවා, අග්‍රාමාත්‍යවරයාට කියනවා, එතුමා මේ ප්‍රශ්නේ දන්නවා. එතුමත් එක්ක මේ පිළිබඳව අපි සාකච්ඡා කරලා තිනවා මීට පෙර අවස්ථා කීපයක. ඒ වගේම මේ ගැටලුව විසඳුම් ලබා දෙනවයි කියන පොරොන්දු එතුමා දීලා තිනවා. ඒ අනුව මේ ගැටලුවට විසඳීමේ වගකීම අග්‍රාමාත්‍යවරයාටත් තිනවා. ඒ නිසා අපි එතුමාටත් කියනවා මේ ගැටලුව තවදුරටත් ඉස්සරහට අරන් යන්න දෙන්නේ නැතුව ඉතා ඉක්මනින් මේ ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කරන්න. අපි පිළිගන්නේ විසඳුමක් ඉදිරිපත් කරන ඉතාමත්ම සරලයි ප්‍රතිපත්ති දෙකයි ආරක්ෂා කරන්න තියෙන්නේ. ඒ තමයි එක්කත් ශ්‍රේණීන් අතර තියෙන වැටුප් අනුපාතයන් ආරක්ෂා කරගන්න එක. අනිත් එක තමයි රාජ්‍ය සේවය සහ විශ්වවිද්‍යාල සේවය අතර තිබිය යුතු වැටුප් අනුපාතයේ වැටුප් පරතරය ආරක්ෂා කරගන්න. මෙන්න මේ ප්‍රතිපත්ති දෙක වෙනුවෙන් විතරයි අපි සටන් කරන්නේ. ඒ ප්‍රතිපත්ති දෙක නිවැරදි කරන තෙක් අපි මේ අරගලයේ ඉන්නවා. ඒ නිසා අපි තාමත් ඕනෑකමින් කියනවා ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න එපා, පර්යේෂණ කටයුතු කඩාකප්පල් කරන්න එපා, විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු කඩාකප්පල් කරන්න එපා, එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියන්න එපා. නිසා ඉතා ඉක්මනින් කඩිනමින් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා සාධාරණ විසඳුමක් සේවක පිළිගන්න වෘත්ති සමිති පිළිගන්න සාධාරණ විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙන්නේ කියන අපි තාමත් අවධාරණයෙන් බලධාරීන්ට මතක් කරන්න කැමතියි. 2016 යාපාලන රජය විසින් සියලුම රාජ්‍ය සේවකයන්ට 107ක වැටුප් පැනවීමක් ලබා දුන්නා. නමුත් මේ වෙනකොට විශ්වවිද්‍යාල පද්ධතියටම 92ක් දක්වා තමයි පරිවැඩීමක් වෙලා තියෙන්නේ. ඉතින් ඉතුරු 115ක වැටුප් විෂමතාවය වෙනුවෙන් තමයි මේ අපි අරගලේ දියත් කළා තියෙන්නේ. වර්තමාන අග්‍රාමාත්‍යවරයා අලු කමිටුවක් පත් කළා. ඒ පිළිබඳව සොයා බලා නිර්දේශ වගයක් ඉදිරිපත් කළා තියෙනවා මේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන්. ඉතින් එම නිර්දේශ කළමනාකරණ සේවා කොමිෂන් සභාව සහ වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාව විසින් මේක යටපත් කරමින් තිබෙනවා. ඉදිරිපත් සේවා දෙපාර්තමේන්තුවට සහ වැටුප් කොමිෂන් සභාවට අභියෝග කරනවා අපි මේ ප්‍රශ්නේ වහාම මැදිහත්වලා විසඳලා දෙන්න කියලා. Thank you.